පටිගත කළ උත්තම දේශනාව. ප්‍රශ්න කෙලවරක් මේ තියෙනවා, මේ පොඩි පොඩි ප්‍රශ්න ඔක්කොට උත්තර දෙන්න බැහුවා තියෙන ප්‍රශ්න. මේ ජිනපඤ්ඤරේ විග්‍රහ කරලා දෙන්න කියලා, මේ ජිනපඤ්ඤරේ කියන එක ඉතින් අරගෙන බලන්න. මේ ජිනපඤ්ඤර කියලා කියන්නේ කටින් කියනවා නම් මූලික වශයෙන් ජිනපඤ්ඤරේ කියන කම් දින පොත, පඤ්ඤරේ කියන්නේ පොත කියන එකයි. දින පොතේ මොනවද තියෙන්නේ? පුංචි පුංචි සටහන් ටිකක්. ඒ සටහන් වල තියෙනවා මූලික සිද්ධාන්තයේ මාතෘකාවක් මොන මොන හරි ලියලා. අනිත් දිනපොතේ මාතෘකා තියෙනවා වගේ තමයි ওই ජිනපඤ්ඤරේ තියෙන්නේ. අර 26 බුදුරයන් වහන්සේලාගේ නම් ආදී වශයෙන් තියෙනවා, ඉතාලම කෙටි කොටසක් තියෙනවා. අර 20 බුදුරයන් වහන්සේලාගේ නම් ගම් නම් ආදී වන්නා වූ දේවල්. ඉතින් ඒවා තමයි කෙටි කරලා තියෙන එක තමයි ජිනපඤ්ඤරේ කියන්නේ. මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.